අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ට්‍රේඩින් සයිකොලොජි වල එක්තරා පැත්තක් ගැන. එතකොට ටෙක්නිකල් ඇනලයිස් ෆන්ඩමෙන්ටල් ඇනලයිස් ට්‍රේඩින් පුළුවන් කෙනෙක්ට මොකටද මේ සයිකොලොජියක්? අපි බලමු අද වීඩියෝ එකෙන් මොකද්ද මේ ට්‍රේඩින් සයිකොලොජි කියන්නේ කියලා. දැන් ඔයා ට්‍රේඩර් කෙනෙක් කියලා හිතන්නකෝ. ඔයා ට්‍රේඩර් කෙනෙක්. එතකොට මේක ඇවරේජ් එකක් විදියට ගත්තොත් ඒ ට්‍රේඩින් නොලෙජ් එකෙන් 10% යනවා ටෙක්නිකල් සහ ෆන්ඩමෙන්ටල් ඇනලයිස් වලට. ඉතුරු 90%ම යන්නේ ට්‍රේඩින් සයිකොලොජි වලට. එතකොට ඔයා ට්‍රේඩ් කරද්දී දෙපැත්තකට බර දෙනවා නම් ඔයා වැඩිපුර බර දෙන්න ඕන ට්‍රේඩින් සයිකොලොජි කියන සයිඩ් එකට. මේ වීඩියෝ එක බලන ඔයා ට්‍රේඩින් සයිකොලොජි කියන වචනවත් අහලා නැත්තම්, ට්‍රේඩින් සයිකොලොජි ගැන පොඩ්ඩක්වත් දන්නේ නැත්තම් මේ වෙද්දි ඔයා අනිවාර්යෙන්ම ලොස් වෙන කෙනෙක්. මම මේ කියන කතාවට එකඟද නැද්ද කියන එක කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. හරිද? අනිවාර්යෙන්ම මේ වගේ මේ ස්ලයිඩ් හදාගෙන කරන වීඩියෝ එකක්, නොමිල කරන වීඩියෝ එකක් අරන් ඇවිල්ලා මම ලයික්යක් බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. එතකොට ඔයා ට්‍රේඩින් සයිකොලොජි දන්නේ නැත්තම් ඔයා අනිවාර්යෙන්ම ලොස් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. හැබැයි ඔයා ට්‍රේඩින් සයිකොලොජි කියන වචනවත් දන්නේ නැහැ. ඒ වුණාට ඔයා හිතන්නකො ඔයා කාලයක් තිස්සේ ට්‍රේඩ් කරන් එනවා. ඔයාට ට්‍රේඩින් ගැන හොඳට අත්දැකීම් තියෙනවා. එතකොට අන්න ඒක තමයි ඔයාගේ ට්‍රේඩින් සයිකොලොජි නොලෙජ් එක. ඔයා අර සත්තු වගේ තමයි. දැන් සත්තු වුණත් යම් දෙයක් වෙන්න වෙන්න නේ එකින් ඉගෙන ගන්නෙ. ඒ කියන්නේ අත්දැකීමෙන්නේ සත්තු ඉගෙන ගන්නෙ. එතකොට ඔයත් අන්න ඒ වගේ අත්දැකීමෙන් සයිකොලොජි ඉගෙන ගත්ත කෙනෙක්. ඔයා දන්නවා ලොකු ලොස් එකක් ගියාම ආවේග තියෙන්නේ ලොස් එක කව කරගන්න එකනේ. එතකොට ඔයා දන්නවා මේ වෙලාවේ මම ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න හොඳ නෑ කියලා. නමුත් ට්‍රේඩින් සයිකොලොජි දන්නේ නැති ට්‍රේඩින් වලට අලුතෙන් ආපු කෙනෙක් ඒක දන්නේ නෑ. ඉතින් අන්න ඒ පැත්ත තමයි මේ අද වීඩියෝ එකෙන් හදන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ කියන කාරණාවල් මේ වීඩියෝ එක බලලා එක කණකින් අහලා අනිත් කණෙන් එළියට දාන්න එපා. මේ දේවල් හොඳට මතකේ තියාගන්න, හොඳට මේ ඔළුවට දාගන්න. මේක තමයි වැදගත්ම මාතෘකාව වෙන්නේ. අපි බලමු පළවෙනි කොටස විදියට, පළවෙනි ස්ලයිඩ් එක විදියට ඇයි ඔයා ට්‍රේඩින් කරන්නේ, මොකටද ඔයා ට්‍රේඩින් වලට ආවේ? ඇහුවත් කියයි සල්ලි හොයන්න. හරි, ඔයා ට්‍රේඩින් වලට එන්නේ සල්ලි හොයන්න තමයි. ඒත් ඔයාට සල්ලි මොකටද? ඔයාගේ ටාගට් එක මොකක්ද? ඔයාට සමහරට ඇති ලීස් එකක් ගෙවන්න, ඔයාගේ යුනිවර්සිටි ක්ලාස් ෆී ඔයා හොයාගන්න අවශ්‍ය ඇති, ඔයාගේ ජීවන වියදම හොයාගන්න ඒ වගේ දෙයක් ඇති. අන්න ඒ වගේ ඔයා මොකක් හරි උමනාවකට තමයි ට්‍රේඩින් වලට එන්නේ. එතකොට ඔයා මුලින්ම ට්‍රේඩින් වලට එන ටාගට් එක ඔයා ඔළුවේ තියාගන්න ඕන. ඒත් එක්කම මම මාසෙකට කීයක් හොයනවද කියලා ඔයා මුලින්ම ඔළුවේ තියාගන්න ඕන. මෙන්න මේකෙදී ඔයා ඩොලර් 10ක් තියෙන කෙනෙක් නම් ඩොලර් 50ක් හොයන්න ටාගට් කරන්න එපා මාසයක් ඇතුළත. ඔයා ඩොලර් 10ක් තියෙන කෙනෙක් නම් ඩොලර් 5ක් මාසෙකට හොයන්න උත්සාහ කරන්න. අන්න ඒ වගේ ඔයාට අචීව් කරන්න පුළුවන් සාධාරණ ටාගට් එකක් ඔයා තියාගන්න ඕන. වැදගත්ම දේ තමයි ගොඩ දෙනෙක් ට්‍රේඩ් වලට එන්නේ ඔය ලංකාවේ තියෙනවා උගන්නන ආයතන, ප්‍රධාන වශයෙන් උගන්නන ආයතන 2-3ක් තියෙනවා. මෙන්න මේ කට්ටිය කරන ප්‍රමෝෂන්ස් දැකලා තමයි ගොඩ දෙනෙක් ට්‍රේඩින් වලට එන්ටර් වෙන්නේ. එතකොට ඔයා ට්‍රේඩ් කරන්නේ අන්න ඒ වගේ තණ්හාව, අන්න ඒ වගේ ආවේග වලට අනුව නම් ඔයා අනිවාර්යෙන්ම ලොස් වෙනවා. එතකොට ඒවා කරන දේවල් ඒ ඔක්කොම කැම්පේන්, ඒ කිසි දෙයකට අහුවෙන්න එපා. ඔයා ඔයාගේ ටාගට් එකක් තියාගන්න ඕන. මම මාසික ට්‍රේඩ් කරන්නේ ඩොලර් 100ක් හොයන්න, මම ඒක ඇචීව් කරන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට ඔයාගේ තියෙන කැපිටල් එකට අනුව සාධාරණ ගණක් ඔයා ටාගට් කරන්න ඕන. ඔයා මුලින්ම අන්න ඒක තමයි කරන්න ඕන. ඇයි ඔයා ට්‍රේඩින් කරන්නේ කියන එක ගැන ඔයා හිතන්න ඕන. අනිත් දේ තමයි බිලීව් ඉන් යූ සෙල්ෆ් ඇන් ප්‍රැක්ටිස්. අන්න ඒක අනිත් වැදගත් දේ. ඒ කියන්නේ සරලවම කිව්වොත් එහෙම ඔයා විශ්වාස කරන්න ඕන ඔයාව. දැන් ජයන්ත උක්කත්ත මහත්තයා කියනවා අද මාකට් එක කඩන් වැටේ කියලා. අද ලූණ කඩන් වැටේ, අද ලූණ අප්පේ, හෙට ඩවුන් වෙයි. මෙන්න මේ වගේ
ඒගොල්ලෝ කියන දේවල් ගන්න නමුත් ඒක ඕනෝට වැඩිය විශ්වාස කරන්න එපා. ඔයා වැඩිපුරම විශ්වාස කරන්න ඕන ඔයාව. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් ඔයා ඇනලයිස් කරනවා. එතකොට ඔයා ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ යම්කිසි හේතුවක් ඇතුවනේ. දැන් මගේ channel එක විතරක් බලන කෙනෙක් කියලා හිතන්නකෝ. මම කියලා දීලා තියෙනවා trend line, support line, divergent, ඊට පස්සේ ෆිබොනාචි මෙන්න මේ වගේ එක එක හයිකනාචි මෙන්න මේ වගේ ගොඩක් දේවල් කතා කරලා තියෙනවා ට්‍රේඩ් වලට එන්ටර්ස් ගන්න ආකාර ගැන. එතකොට මේ හැම එකක්ම එකතු කරලා ඔයා හදා ගන්න ඕන ඔයාගේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එක. ඔයා ට්‍රේඩ් කරන්න ඕන අන්නේ ඔයාගේ ස්ට්‍රැටජි එකට අනුව. එතකොට ඔයා විශ්වාස කරන්න ඕන ඔයාව. එතකොට අරයා කියන ඒවා මෙයා කියන ඒවා විශ්වාස කරන්න එපා. VIP signal group එකක් නම් කිසිම අවස්ථාවක follow කරන්න එපා. ඒ වගේ ඉන්නව නම් ඒ වගේන් ලියු වෙන්න. ඔය එක signal group එකකවත් ඉන්න එපා. ඉන්න ඒවායින් අයින් වෙන්න. අයින් වෙලා ඔයා ස්ට්‍රැටජි එකක් හදාගන්න. ස්ට්‍රැටජි එක හදන්න දන්නේ නැත්නම් කෝස් කරන්න ඕනෙත් නැහැ. අපේ channel එක තියෙනවා. ඊට පස්සේ ඔන්න hidden pump කියලා. දැන් ඔය මං psychology පැත්ත කතා කරන්න ආවෙත් hidden pump channel එකේ මං දැක්ක යා හොඳ research එකක් කරලා දාලා තියෙනවා. ඒක තියෙනවා ශ්‍රී crypto අපේ අංක එකේ channel එක ලංකාවේ. ඊට පස්සේ මට මතක් වෙන්නේ නැහැ SL trading academy ඔන්න ඔයගේ ගොඩක් තියෙනවා මේ channel වල super knowledge එකක් දෙනවා. මගේ channel එක බලන කෙනෙක් විතරක් බලන කෙනෙක් වුණත් අවශ්‍ය දේවල් ගොඩක් දීලා තියෙනවා. ඉස්සරහට හැම දෙයක්ම දෙනවා. ඒක නිසා මේ හැම දෙයක්ම පාවිච්චි කරලා ඔයා ඔයාගේ ස්ට්‍රැටජි එකක් හදාගන්න. දැන් SL trading academy එක ගත්තොත් එයා එක එක දවසට එක එක ස්ට්‍රැටජි අරන් එනවනේ. එතකොට ඔයාගේ ස්ට්‍රැටජි එකට ඔයා ඒකෙනුත් කොටසක් එකතු කරගන්න. අන්න ඒ වගේ මේ හැම දෙයක්ම කැටි කොටගෙන ඔයා ඔයාගේ ස්ට්‍රැටජි එක විශ්වාස කරන්න ඕන. ඔයාගේ කන්ෆිඩන්ස් එක ඔයාගේ ස්ට්‍රැටජි එක. එතකොට ඒ අතරේ තව කවුරුවත් කියන්නේ දේවල් ඕනවට වැඩිය විශ්වාස කරන්න එපා. අන්න ඒක මුලින්ම ඔයා මතකේ තියාගන්න ඕනේ. ඒක තමයි මේකෙදි මම පෙන්වන්න ස්ලයිඩ් වශයෙන් අරන් ඉන්න බලාපොරොත්තු වෙච්ච ප්‍රධානම දේවල් දෙක. එකක් ඔයාව විශ්වාස කරන එක. අනිත් එක ඔයාගේ ට්‍රේඩින් ප්ලෑන් එක. ඇයි ඔයා ට්‍රේඩින් කරන්නේ සහ ඔයා කොච්චර හොයනවද. එතකොට අන්නේ දෙක තමයි ඔයාගේ මූලිකම දේවල් ටික වෙන්නේ. ඔන්න ඊට පස්සේ තියෙනවා ට්‍රේඩින් සයිකොලොජි වල නිකන් හදවත වගේ තියෙන වැදගත්ම කොටස. ඒ කියන්නේ FOMO. FOMO කියලා කියන්නේ Fear of Missing Out. මෙන්න මේක තමයි වැදගත්ම දේ. අද කතා කරන වීඩියෝ එකේ වැදගත්ම දේ. දැන් ට්‍රේඩින් සයිකොලොජි එක වීඩියෝ එකකින් නම් අරන් එන්න බෑ. මේක එක්තරා විදියක මුලපිරීමක් විතරයි. මේක මූලික සංකල්ප වලට මුලපිරීමක් විතරයි. එතකොට අද කතා කරන මූලිකම සංකල්පය වෙන්න මේ FOMO කියන සංකල්පය විතරයි. මේක තමයි මූලිකම එක. එතකොට මම ට්‍රේඩින් සයිකොලොජි කතා කරන්න වෙනම කැටගරි එකක් ඕපන් කරනවා. මේ විදිහ මගේ කැටගරි තියෙනවා ටෙක්නිකල් ඇනලයිස් ගැන කතා කරන, බයිනෑස් ගැන, ට්‍රේඩින් වියු වගේ මෙන්න මේ වගේ එක එක කැටගරි තියෙනවා. එතකොට අලුතෙන් අද ඉඳලා කැටගරි එකක් එකතු වෙනවා ට්‍රේඩින් සයිකොලොජි කියලා. මේ ඒකේ පළවෙනි වීඩියෝ එක විතරයි. අද මේන්ම කතා කරන්නේ මෙන්න මේ FOMO කියන කන්සෙප්ට් එක ගැන. Fear of Missing Out. සරලවම කිව්වොත් ට්‍රේඩින් අවස්ථා මගහැරේවි කියලා තියෙන බය තමයි මෙන්න මේ FOMO කියලා කියන්නේ. ඔයා ට්‍රේඩ් කරන්න ඔයාගේ PC එක ඔන් කරගෙන ලැප්ටොප් එක ෆෝන් එක අරගෙන මාකට් එක දිහා බැලුවහම ඔයාට හිතෙනවා දැන් මාකට් එක උඩට යයි, දැන් මාකට් එක පල්ලෙහාට යයි, මේ වෙලාවේ එන්ට්‍රිය ගන්න බැරිනොත් එහෙම මට ඒ ඔපචුනිටි එක මගහැරේ. අන්න ඒ වගේ ඔයාට තියෙනවා අවස්ථාව මගහැරේවි කියලා එන බයක්. ඒක අපි හැමෝටම තියෙන දෙයක්. දැන් මට නම් එච්චර ඒ කියන්නේ මේ ටෙක්නිකල් ඇනලයිස් එක මේ සයිකොලොජි ටිකක් පුරුදු කරපු නිසා එහෙම මං එන්ට්‍රි ගන්නේ නැහැ. හරිද? එතකොට ඔයත් අන්න ඒ වගේ මෙන්න මේ FOMO එක මග අරගන්න ඕන. අවස්ථාව ආවට පස්සේ විතරයි ට්‍රේඩ් වලට එන්ටර් වෙන්නේ. දැන් ඔන්න බලන්න ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා. ඔය එක එක ආයතන ටික දැන් ඔය උගන්නන විකුණම් කරන මිනිස්සු ටික මේක උගන්නන්න පටන් ගත්ත ගමන් ලොකුවට ප්‍රොමෝෂන් කරන්න ගන්නවා. ඩොලර් 500,000 ලොකුවට ප්‍රොමෝෂන් කරන්න ගන්න. එතකොට ඔයාලා මේවා දැකලා ඔයාලා මේකට බොරුවට ෆෝම් වෙනවා. ෆෝම් වෙලා එන්ට්‍රි අරගෙන ඔයාලගේ ඔක්කොම කැපිටල් ටික නැති කරගෙන ලංකාවේ අමාරුවෙන් හොයන ඩොලර්ස් ටික පිටරට යවලා මහා විනාශයක් කරගන්නවා. ඉතින් ඔයාට හිතෙන්න පුළුවන් ඉතින් ඒ කට්ටිය ලොකු ප්‍රොෆිට් දානවනේ. ඩොලර් 500,000 දවසට හොයනවනේ. එයාලා ලයිව් පෙන්නනවනේ කැමරික ඔන් කරලා. මොකද්ද මේ කතන්දරේ? මමත් ඔය එක එක උගන්නන ආයතනවල කෝස් කන්සල්ටන් ඔෆිසර්ස්ලා වෙලා ඉඳලා
අස්සෙච්ච කෙනෙක්. එතකොට මම දන්නවා මාකටින් ප්ලෑන් එක මොකක්ද, මෙයාලගේ කොහොමද මේක ප්‍රමෝට් කරන්නේ, මොකද්ද ඔතන වෙන පිරමීඩ් සිස්ටම් එක ඔක්කොම දන්න ඕන වීඩියෝ එකක් තරම් එන්නම්. ඒක නිසා ඒවට අහුවෙන්න එපා. එතකොට ඔයාලට තියෙන ප්‍රශ්නේ එයාලා මේ වගේ ප්‍රොෆිට් වීඩියෝස් ගේන්නේ කොහොමද කියන එක නම්, බයිනෑන්ස් එකේ තියෙනවා හෙච් මෝඩ් එක කියලා එකක්. එතකොට ඩොලර් ඔයා ගාව 1000ක් තියෙනවා නම් හෙච් මෝඩ් එක ඔන් කරලා ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා. දැන් බිට්කොයින් ගත්තොත් හෙච් එක පාවිච්චි කරලා ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා. එකම වෙලාවේ උඩට යයි කියලා එක ට්‍රේඩ් එකක්, පල්ලෙහාට යයි කියලා එක ට්‍රේඩ් එකක්. ඒ වගේ දාලා මාකට් එක හොඳට උඩට ගියා කියලා හිතන්නකෝ. එතකොට එක ට්‍රේඩ් එක 100%ක් PNL එක හැදුනා, ඩොලර් 500ක් ප්‍රොෆිට්. ටග් ගාල කරන්නේ යට කොටස ක්ලෝස් කරලා දානවා. එතකොට එයාට ඒකෙන් නැති වෙන්නේ ට්‍රේඩින් ෆී එක විතරයි. වීඩියෝ එකේ ඒක හොඳට තියෙනවා. ඒ කියන්නේ හොඳට 500ක් ප්‍රොෆිට් වෙච්ච බව පේනවා. අර කොටස ටග් ගාලා අයින් කරලා දාලා වීඩියෝ එකක් දානවා. එතකොට ඔයා හිතනවා මෙන්න මෙහෙම තමයි ප්‍රොෆිට් ගන්න, මෙයාල මෙච්චර හොයනවා අච්චර හොයනවා. ඉතින් ඒ හැම දෙයක්ම බොරු දේවල්. මම මුලදි කිව්වා වගේ කිසි දෙයකට රැවටෙන්නේ නැතුව ඔයා ඔයාගේ ට්‍රේඩින් ප්ලෑන් එක ඔයා කොච්චර අචීව් කරන්න බලාපොරොත්තු වෙනවද, කැපිටල් එකට සාධාරණ ගාණක් මාසෙ මුලදි ටාගට් කරගෙන, මාසෙකට මම මෙච්චර ට්‍රේඩ් දානවා අන්න ඒ වගේ ටාගට් කරගෙන ඒ විදියට ට්‍රේඩ් කරන්න. ඔය කාගේවත් එක එක ප්‍රමෝෂන් වල රැවටිලා ට්‍රේඩ් කරන්න එපා. විශේෂයෙන් කෝස් ගන්න කට්ටියගේ, සිග්නල් ගෲප් ගන්න කට්ටියගේ. සිග්නල් ගෲප් වල ඉන්නවනම් අද මේවයින් ලිව් වෙන්න ඒවා විශ්වාස කරන්න යන්න එපා. අනිත් දේ තමයි ඔය දැන් මම කිව්ව මේ ප්‍රමෝෂන් මගින් ඇතිවන බලපෑම. ස්ලයිඩ් එක දාන්න චුට්ටක් පරක්කුණා. ප්‍රමෝෂන් මගින් ඇතිවන බලපෑම ගැන තමයි මම විශ්වාස කරේ. එතකොට ගොඩක් කට්ටිය එක එක ෆේක් ප්‍රමෝෂන් කරනවා ඕගොල්ලොන්ව කෝස් වලට, VIP ගෲප් වලට ගන්න. මේවට අහුවෙන්න එපා. ට්‍රේඩින් වලින් එහෙම සල්ලි හොයන්න බෑ. එහෙම සල්ලි හොයන්න පුළුවන් නම් දෙයියනේ මේක හැමෝම කරනවනේ. මේක හැමෝටම කරන්න බෑ. දැන් ලංකාවේ ඉන්න දුප්පත් මිනිස්සු ටිකක් තෝරගෙන, ඔය මොකක් හරි වැඩක් නැති මිනිස්සු ටිකක් තෝරගෙන අර චාට් පැටර්න් ටික ඇඳලා දීලා ඔය ස්ට්‍රැටජි ටිකක් පුරුදු කරලා ට්‍රේඩ් ටිකක් දාන්න එක්කොත් ඩොලර් 10 ගන්න දීලා ආණ්ඩුවිනුත් ඕකට ස්පොන්සර් කරලා, එහෙමනම් හැමෝම කරાવીනේ. හැමෝටම එහෙම කරන්න බෑ. මේක හරියට ඉගෙන ගන්න ඕන. ටෙක්නිකල් ඇනලයිස් මේ හැම දෙයක් එක්ක ට්‍රේඩින් සයිකොලොජි පැත්තත් ඉගෙන ගන්න ඕන. ඉගෙනගෙන කාලයක් මහන්සි වෙලා තමයි ට්‍රේඩ් කරන්නේ. එතකොට එහෙම මේ කෝස් එකක් කරපු පළියට ඕගොල්ලොන්ට ට්‍රේඩ් කරලා සාර්ථක වෙන්න බෑ. ඉතින් ඒක නිසා මේ කන්සෙප්ට් හරියට ඔළුවට දාගන්න. ඊගාව දේ තමයි දැන් ඔය කතා කරේ දෙකයි, ප්‍රමෝෂන් මගින් නැතිවෙන බලපෑම, අනිත් දේ තමයි අනවශ්‍ය ලෙස ඇනලයිස් කිරීමට උත්සාහ කිරීම. දැන් ඔයා ඔයාගේ PC එකත් අරගෙන, ඔයාගේ ලැප්ටොප් එක හෝ ෆෝන් එකත් අරගෙන, දැන් ඔයාට ඕන ට්‍රේඩ් එකක් දාන්න. උදේ පාන්දර ට්‍රේඩ් එකක් දාන්න ඕන. බැලුවා මාකට් එක, මෙන්න මේ පැත්තර මාකට් එක තියෙන්නේ, මෙතන සපෝට් එක, මෙතන ට්‍රෙන්ඩ් එක. නිකන් ඇත්තෙත් නෑ, නිකන් මෙන්න මේ වගේ ඇත්තෙත් නෑ, මෙතන නෙක් ලයින් එකක් ඇත්තෙත් නෑ. බොරුවට එන්ට්‍රියක් ගන්නවා මෙන්න මේ වගේ ට්‍රෙන්ඩ් එක ඇන්දොත්. එහෙම ට්‍රෙන්ඩ් එක කොහෙවත් සපෝට් කැන්ඩල් වල බොඩිස් කැපිටා, විග්ගේ වෙනේ බොඩිස් කැපිලා, අන්න ඒ වගේ එන්ට්‍රියක් ඇත්තේ නෑ. ඔහේ ට්‍රේඩ් එක දානවා. එතකොට අන්න ඒ වගේ අනවශ්‍ය ලෙස ඇනලයිස් කරලා ට්‍රේඩ් දාන්නේ නෑ. හරියට වෙලාව අරගෙන හොඳට ඇනලයිස් කරලා තැන් ටික බලලා තමයි ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න ඕන. ඊට පස්සේ අනිත් දේ තමයි ආවේගයෙන් ලොස් කවර් කිරීමට උත්සාහ කිරීම. මෙන්න මෙහෙම මේකෙන් තමයි ගොඩ දෙනෙක් ට්‍රේඩින් වලට ඇවිල්ලා නැත්තටම නැති වෙන්නේ. අමාරුවෙන් ඩොලර් 100ක් හොයාගෙන, ඩොලර් 50ක් හොයාගෙන, කිසි දෙයක් දන්නේ නැතුව ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා. එකපාර ඩොලර් 25ක් විතර ලොස් වෙලා යනවා. ඉතින් මොකද්ද කරන්නේ? කිසි දෙයක් බලන්නේ නැහැ. තව ලෙවරේජ් එක වැඩි කරලා අන්නේ නැති වෙච්ච 25 ගලව ගන්න ඊගාව මොහොතේ උත්සාහ කරනවා. එතකොට ඒ තියෙන සල්ලි ටිකත් නැත්තටම නැති වෙලා යනවා. ඉතින් එහෙම ට්‍රේඩ් කරන්න එපා. ඔයාට ලොකු ලොස් එකක් ගියොත්, ඔයා දවසට එක ගමනක් ලොස් වුණොත්, හොඳ ලොස් එකක් ගියොත් ට්‍රේඩ් කරන එක නවත්තන්න. දවසක් විතර ඉන්න, දවසක් විතර මාකට් එක බලන්න, ඇනලයිස් කරන එක කරන් යන්න, ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න එපා. දවසක් දෙකක් ඉන්න ලොස් එකක් ගියොත්, මේක හොඳට මතක තියාගන්න, ලොස් එකක් ගියොත් ට්‍රේඩ් කරන්න එපා. එදා ට්‍රේඩ් කරන්න එපා. තවත් ඒ දවස හොඳ නෑ ඔයාලට. ලොස් එකක් ගියොත් ට්‍රේඩ් කරන්න එපා. දවසක් ඉන්න, ඉඳලා ට්‍රේඩ් එකට එන්ට්‍රියක් ගන්න. ඒක හොඳට මතක තියාගන්න. ලොස් එකක් ගියොත් ඔයා ට්‍රේඩ් කරන්නේ නැහැ. මම ට්‍රේඩ් කරන්නේ නැහැ ලොස් එකක් ගියොත්. මමත් එහෙම තමයි. අපිත් ලොස් වෙනවනේ.
මම ඔය මේ කියන්නේ මම කෝස් කරලා නැහැ කෝස්යක් කරා නම් මම ලොස් වෙන්නෙත් නැහැ ඉතින් මම කෝස් එකක් කරලා නැති හින්දා මම තාම ලොස් වෙනවා ඉතින් ඒක නිසා මම මේ වගේ ලොස් එකක් ගියොත් එහෙම ට්‍රේඩ් කරන්නේ නැහැ අනිත් දේ තමයි ඕවර් කන්ෆිඩන්ස් දානවා ට්‍රේඩ් එක සුපිරියටම ප්‍රොෆිට් වෙනවා ට්‍රේඩ් එක ක්ලෝස් කරලා තව ලෙවරේජ් එක වැඩි කරලා තව ට්‍රේඩ් එකක් දානවා නැත්තම් කිසිම ට්‍රේඩින් ඔපර්චුනිටි එකක් බලන්නේ නැතුව තව ට්‍රේඩ් එකක් දානවා ඉතින් අන්න ඒ වගේ ටිකක් ෆෝම් වෙලා ප්‍රොෆිට් එකක් ලැබුණාම ගොඩ දෙනෙක් ක්ලෝස් කරගන්නේ දැන් ඔය ලොස් වෙච්ච කට්ටිය බලන්නක චුට්ටක් හොයලා බලලා ගොඩ දෙනෙක් තමන්ගේ කැපිටල් එක ලොස් කරගන්නේ හොඳට ප්‍රොෆිට් වෙච්ච අවස්ථාවක මටත් ඔය දේවල් වෙලා තියෙනවා අපිත් මිනිස්සු තණ්හාව තියෙනවා රහත් වෙලා නැහැ ඉතින් මේ ප්‍රොෆිට් එක හොඳට ආපු ගමන් හරි තව ෆෝම් වෙලා දානවා ට්‍රේඩ් එක ඊට පස්සේ ප්‍රොෆිට් වෙච්ච ගානත් අරගෙන තමයි ලොස් එක යන්නේ ඉතින් ඒක නිසා දැන් මම එහෙම කරන්නේ නැහැ හොඳ ප්‍රොෆිට් එකක් වැදුනහම ට්‍රේඩ් කරන එක නවත්තලා දාලා දවසක් විතර ඉන්නවා ඒක අමතක වුණාට පස්සේ තමයි හොඳ ඔපචුනිටි ටිකක් අරගෙන ස්ටොප් ලොස් එක හොඳට ළඟට අරගෙන තමයි ට්‍රේඩ් ඩේකට එන්ටර් වෙන්නේ 1:3 වගේ රේෂියෝ එක තමයි ස්ටොප් ලොස් එක තියාගන්නේ ඉතින් ඒක නිසා ට්‍රේඩ් කරන්න එපා ප්‍රොෆිට් වෙච්ච වෙලාවක අනිත් දේ තමයි මම මුලදී කිව්වාගේ ඔයාගේ රූල්ස් ඔයා පාවිච්චි කරන්න ඕන ඔයාට තියෙන්න ඕන යම්කිසි නීති පද්ධතියක් ට්‍රේඩ් වලදී ලොස් වුණොත් ට්‍රේඩ් කරන්නේ ප්‍රොෆිට් වුණොත් ට්‍රේඩ් කරන්නේ මෙන්න මේ ස්ට්‍රැටජිස් මම පාවිච්චි කරන්නේ මම එක එක්කෙනා කියන ඒවා වුණොට වැඩිය ගණන් ගන්නෑ මේ වගේ ඔයාගේ රූල්ස් ඔයා පාවිච්චි කරන්න ඕන ඒ රූල්ස් පාවිච්චි කරද්දී මම මේ කියපු කාරණාවල් ටික හොඳට මතකයේ තියාගන්න ඕන බලෙන් එන්ටර් වෙන්න එපා කිසිම අවස්ථාවක ඊට පස්සේ ඕනට රඩිය කන්ෆිඩන්ස් හදාගෙන ට්‍රේඩ් කරන්න එපා මෙන්න මේ වගේ ඔයාගේ රූල්ස් ටිකක් තියාගන්නවා ට්‍රේඩ් කරද්දි ඒ වගේම තමයි දැන් ඔයාගේ එක එක දවස දැන් එක එක විදියයිනේ සමහර ඔයා බැඳපු කෙනෙක් නම් වයිෆ් එක ප්‍රශ්න දාගන්නවා ඔයා තරුණ කෑල්ලක් කරන කෙනෙක් නම් කෑල්ලත් එක ප්‍රශ්න දාගන්නවා ඒ වගේ මොකක් හරි හිතේ එක එක දේවල් තියෙනවනේ හිතවත් කෙනෙක්ගේ මලගෙදරක් ඇක්සිඩන්ට් එකක් මොකක් හරි බීලා මොකක් හරි දෙයක් තියෙනවා ඉතින් මෙන්න මේ වගේ ඔළුව එකලාසයක නැති වෙලාවක ට්‍රේඩ් කරන්න එපා දැන් මම වුණත් හිතවත් කෙනෙක්ගේ මල ගෙදරන් නම් මොකක් හරි ගැටලුවක් නම් මම ට්‍රේඩ් කරන්නේ නැහැ මගේ මයින්ඩ් සෙට් එක ක්ලියර් වෙනකන් ඒ කියන්නේ මට මානසිකව නිදහසක් ලැබිච්ච වෙලාවට විතරයි මම ට්‍රේඩ් කරන්නේ යන්න අර වගේ ප්‍රශ්නයක් තියෙන වෙලාවට ට්‍රේඩ් කරන්න ගියහම අපිට ට්‍රේඩ් එකේ තියෙන මාකට් එකේ තියෙන ඔපර්චුනිටිස් පේන් නැතුව යනවා එහෙම වෙන්න පුළුවන් එතකොට ඒ වගේ වෙලාවට මම ට්‍රේඩ් කරන්නේ නැහැ අන්න ඒ වගේ ඔයාගේ නීති රීති ටිකක් ඔයා හදාගන්න ඕන. ඉතින් මම මෙන්න මේ විදියට කතා කරේ FOMO Fear of Missing concept එකේ යම් කාරණා ටිකක් විතරයි. ඉතින් මේක එක concept එකක් විතර. අපිට තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා trading psychology සහ මේ trading ගැන. මේක මුල පිරීමක් විතරයි. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකිනුත් ඔයාලා ඔයාගේ ට්‍රේඩින් දැනුම පොතට යම් පරිච්ඡේදයක් එකතු කරගන්න ඇති කියලා. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න මේ කතා කරන් යන මාතෘකාව ගැන ඉස්සරහට පැහැදිලි කරන්න ඕනද තවත් කියන එක ගැන කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි අපේ හිඩන් පම් YouTube channel එකේ සහෝදරය තමයි මේකට චුට්ටක් මුල පුරන්න මට මතක් කරේ. ඒකත් මතක් කරන්න ඕන. ඉතින් ඒක නිසා ඉස්සරහට සෙට් වෙන්න මගේ අනිත් වීඩියෝ ටිකත් එක්ක එහෙනම් කාලය අරගෙන වීඩියෝ එක බලවට වෙනද වගේම ගොඩක් ස්තුතියි.